A committee has been appointed to probe the sale of the finance stock to National Savings Bank, Minister Lakshmanayappa Abeyawardene said. He said payment was stopped on the deal by the Treasury due to a flawed process in the procedure of the shares. Bandagara lekam tuma sama katha kala eka aram kala thiyen. Bandagara lekam tuma samaga saakatchawaken anaturuwa monohari egollage bandagara lekam tumage e bandagare me wage dewal karana kota mudal homaru wena kramavedayak thiyena. E kramavedaya pilibanda gatruwak thiyena nisa etuma eka athithiyawala thiyena. නිල වශයෙන් නිවේදනයක් නිකුත් කළා තියෙනවා මගෙන් අහන්නත් අවශ්‍යතාවයක් නැහැ මුදල් ගෙවීම නැවැත්වුවයි කියන්නේ ගනුදෙනු නැවැත්වුවානේ මුදල් ගෙවන්න නැත්නම් ගනුදෙනුවක් නැහැනේ ක්‍රමවේදයට පටහැනි වුණාම බණ්ඩාගාරයේ ලේකම්වරයාට ඒක නවත්වන්න පුළුවන් දැන් කරලා තියෙන බණ්ඩාගාරයේ ලේකම්වරයා මේක නවත්වලා තියෙනවා නැවැත්වුවට පස්සේ දැන් බැංකුවක් වැරදි දෙයක් කරොත් ඊට පස්සේ ඒ බැංකුවට විරුද්ධව කටයුතු කිරීම දෙවැනි අදිය. නමුත් බණ්ඩාගාරයේ ලේකම්තුමාට කරන්න පුළුවන් ක්ෂණිකම ක්‍රියාමාර්ගය තමයි ගනුදෙනු නවත්තන එක. ඊළඟට විමර්ශන කමිටුවක් මේකට දාලා තියෙනවා. වාර්තාව ජනාධිපතිතුමා ඉල්ලලා තියෙනවා. එතකොට අපි බලමු එකෙන් වැරදි තියෙනවා නම් මොනවද මොකද්ද මේ සීට්ුවට හේතුව කියලා. The stock was bought some 60% above market price. The Sajith fraction of the main opposition UNP Thursday charged the Ranil camp over a misrepresentation of facts to pass a resolution at the May Day rally held in Jaffna. According to the Sajith fraction, a resolution has been passed at the ceremony in which the party has urged the government to ratify the ILO Convention 189 as it safeguards the rights of the migrant workers. Gruhastha Gruha Sevakaya Pilibandhava Jatyantara Sammutiya මේක තමයි අලියොල්ලෝගේ 189 වෙනි වගන්තිය සඳහන් වෙන්නේ ගෘහස්ත සහ ගෘහ සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව. මොකද්ද ගෘහස්ත ගෘහ සේවක කියන්නේ? මේ සංක්‍රමණික සේවකයන් කියන්නේ කවුද? ගෘහස්ත සේවකයන් කියන්නේ කවුද? ලෝකයේ විවිධ රටවල් වලින් ගිහිලා ලෝකයේ විවිධ රටවල් වල තම තමන්ගේ හැකියාවන් පළ පුරුද්ද උඩ රැකියාවන් කරනවා. එතකොට 37 නායක මේකේ සදාන් කරනවා ලක්ෂ 20ක් විදේශ රැකියා කාර්යංශයේ නිත්‍යානුකූල ලිපිලේඛනවල සඳහන් වෙන්නේ ලක්ෂ 15ක් 15 මාරක් අතර ප්‍රමාණයක් තමයි විදේශ රටවල් වල රැකියාවන් වල යෙදෙන්නේ මෙම 37 නායක මේ ඉදිරිපත් කරපු යෝජනාව 189 වෙනි වගන්තිය සඳහන් වෙන දේ නෙමෙයි මොහුගේ මැතිවර මැයි දින යෝජනා මාලාවේ 4 වෙනි වගන්තිය හැටියට ඉදිරිපත් කරන්නේ. However, the recently passed ILO Convention 189 on decent work for domestic workers deal with the rights of the domestic workers, which excludes migrant workers not working in or for a household. 4 වෙනි වගන්තිය අනුව ඉදිරිපත් කරන 189 වෙනි වගන්තියයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සනාහන් කරන 189 වගන්තියේ දෙකක් යෝජනාව මොකද්ද වගන්තිය මොකද්ද කියන එකට වඩා තමන්ගේ ඔළුව වැඩ කරන්නේ ජාත්‍යන්තර සංවිධාන වලින් ගෙන්න ගන්න සල්ලි ඒ සල්ලි වලට වෙන දේ ඒ වගේ වාර්තා කිසිම දෙයක් නැහැ මේවා තම තමන්ගේ සාක්කු වලට දාගෙන දේශපාලන ව්‍යාපෘතියක තමයි වෘත්ති සමිති ව්‍යාපෘතියක තමයි අද එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂ නායකයෝ සහ වෘත්ති සමිති නායකයෝ අද ඉන්නේ අන්න ඒ නිසා තමයි 37 නායකට වේලා උදන් දුන්න ලනුව ගිලලා වේලා උදන්ගේ න්‍යාය පත්‍රය අනුව වැඩ කරන්න ගිහිලා අද මුළු එක්සත් ජාතික පක්ෂයේම මුළු වෘත්ති සමිති ව්‍යාපාරයටම කැළලක් කරන විදියට අද බොරු යෝජනාවක් ILO එකේ නැති යෝජනාවක් ඉදිරිපත් කරලා වැඩ කරන ජනතාවගේ දිනේදී වැඩ ජනතාවට විශාල අපහාසයක් කරා මේ අපහාසයට 37 නායක පමණක් නෙවෙයි රනිල් වික්‍රමසිංහත් මුළු සමස්ත වැඩ කරන ජනතාවගෙන් සමාව ගන්න ඕනේ The JVP breakaway Frontline Socialist Party said the government is not addressing macroeconomic issues such as shrinking foreign reserves, balance of payment crisis and unstable exchange rate volatility. අපේ විනිමය අනුපාතිකය කුතිමම ඩොලර් විකුණලා පවත්වාගෙන යන්න හේතු වෙච්ච හේතු කාරණා ගොඩක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම හේතුවක් තමයි වාණිජ බැංකුවලට බැංකුවලින් අධික වශයෙන් ණය නිදහස් කිරීම.
දෙවැනි හේතුව තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන වලට ණය විදිහට අතිවිශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි විනිමය අනුපාතිකය මත අමතර පීඩාවක් ආවේ. ආර්ථික විද්‍යාඥයෝ කියනවා අමතර පීඩාව ආවේ ඒ නිසා කියලා. ඒ හේතු වෙනස් නොකර මේ අය කරේ විනිමය අනුපාතිකය පාවෙන්න හරිනේ. ඒ පාවෙන්න ඇරියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදලක් නිර්දේශ කරලා තිබුණා. ඒකේ වාරික 7ක් ගෙවලා තිබුණා. අවසන් වාරිකේ ගෙවන්න නම් ඊට කලින් රුපියල් යගේ පාවෙන්න හරින්න කියලා කිව්වා. ඒත් මුලින් ඒගොල්ලෝ රුපියල් යගේ පාවෙන්න නොහරින නිසා කියලා ණය වාරිකේ අත්හිටෙව්වා. අන්තිමට අධිරාජ්‍ය විරෝධය ගැන දේශප්‍රේමය ගැන තප්පරයක් පාසා කියන ආණ්ඩුව තීරණය කරා. අර අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන ඉස්සරහා දන ගහලා රුපියල් යගේ පා කරා. දැන් IMF උගුලේ හිර වෙලා ඉන්නේ ලංකාව. දැන් රුපියල් යගේ අව ප්‍රමාණය කරලා තියෙන, අව ප්‍රමාණය කිරීම නිසා අපේ ණය වැඩි වෙලා තියෙනවා. ඒ ණයවල පොලී ගෙවන්න වැඩිපුර IMF එකෙන් ණය ගන්න. වැඩිපුර IMF එකෙන් ණය ගන්න ඒගොල්ලෝ කියන විදිහට රුපියල් අව ප්‍රමාණය කරන්න. දැන් ඒ උගුල හිර වෙලා ඉන්නේ. මේක තියෙන්නේ ආණ්ඩුව රෑ වැටෙන වෙලේ දවලුත් වැටිලා, දවල් වැටිච්ච වෙලේ ආයේ ඒ දවසේ රෑ වැටිලා ආයේ පහුවදත් දවල් වැටෙන වගේ තත්ත්වයක් මේ තියෙන්නේ. ඒ නිසා මෙතන ප්‍රශ්න තියෙන්නේ කිරිපිටි පැකට් එකේ මිල හරි ගෑස් එකේ මිල ඉහළ ගිය එක විතරක් නෙමෙයි. ඒක නිකන් පෙනුම විතරයි. මේ ප්‍රශ්නේ ප්‍රකාශනය විතරයි. ඊටාම ගැඹුරු ප්‍රශ්නයක් මේකේ පතුලේ තියෙනවා. President Barack Obama on Thursday announced that he will support same-sex marriage, revising his earlier position amid growing pressure from several parts of the society, foreign media reported. In an interview with ABC News, President Obama described his thought process as an evolution that led him to this place. At a certain point, I've just concluded that for me personally, it is important for me to go ahead and affirm that I think same-sex couples should be able to get married. However, it is the independent states in the U.S. that should decide whether to go ahead with such a decision or not, Obama further stressed. Sri Lanka's first ever Premier League 2020 tournament will kick off from 10th to the 31st of August at the R. Premadasa Stadium in Colombo and Palakkale Stadium in Kandy, Sri Lanka Cricket releasing a statement said. International players will be playing in the SLPL alongside national and promising young cricketers. The first edition of the 2020 will feature 7 provincial teams with a compulsory rule of not more than 6 overseas players in each squad. However, the playing 11 team can only field 4 international players, Sri Lanka Cricket said. The teams vying for the title this season are Basnahira Bears, Kandurata Kites, Naginahira Nagas, Ruhunu Rhinos, Uthuru Oryxes, Uva Unicorns and Vayama Wolves. All 24 matches are to be telecast live globally, Sri Lanka Cricket said. You can now follow Debrief on YouTube, Twitter.